ආයුබෝවන් පුංචි දුවේ පුතේ. මමද ඔයාලට කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන කතන්දරයක්. මේ කතාවේ නම තමයි ඉබ්බයි හවයි රේස් දුවපු හැටි. ඔන්න එකමත් එක කාලෙක ලස්සන ලොකු කැලෑවක සත්තු ගොඩාක් ජීවත් වුණා. මේ කැලෑවේ සිංහයෝ, කොටියෝ, අලියෝ, මුවෝ, හාවෝ, ඉබ්බෝ වගේ ගොඩාක් සත්තු යාළුවෝ ජීවත් වුණා. ඔන්න ඔය අතරේ මේ කැලේ ජීවත් වුණු එක දඟකාර හාපැංචෙක් හිටියා. මේ හාපැංචා කිරි සුදු පාටයි. මේ හාපැංචා හිතාගෙන හිටියේ එයා තමා මේ කැලේ ඉන්න වේගෙන්ම දුවන්න පුළුවන් කෙනා කියලා. ඒ නිසාම මේ හාපැංචා ආඩම්බරෙන් තමයි ජීවත් වුනේ. එක දවසක් මේ ආඩම්බරකාර හාපැංචා කැලේ මැදින් ගමනක් යද්දි පුංචි වතුර වළක් හම්බුණා. මේ වතුර වලේ ලස්සන මල් පිපිලා තිබුණා. ඒ වගේම පාට පාට ලස්සන මාළු පැටව් එහාට මෙහාට පීනමින් හිටියා. ඔන්න ඔය අතරේ මේ හාපැංචා දැක්කා වතුර වලේ තවත් කෙනෙක් ඉන්නවා කියලා. එයා එයාගේ අලු පාට කට්ට යටට වෙලා තමා හිටියේ. හාපැංචා මෙයාව අඳුරගත්තා. ඔයාලා අඳුරගත්තද පුංචි දුවේ පුතේ මේ කට්ට යටට වෙලා ඉන්න යාළුවා කවුද කියලා? ඕ එයා තමයි. මේ වතුර වලේ හිටියේ ඉබ්බයි හවයි කෙනෙක්. ඔයාලා දන්නවනේ ඉබ්බයාලෝ ගමන් යන්නේ හෙමින්ම හෙමින් කියලා. එයාලා හැමදේම කරන්නේ හරිම හෙමින් පුංචි දුවේ පුතේ. ඔන්න ඉතින් මේ ඉබ්බයාලුවෙක් කියලා දැනගත්ත අපේ හාපුංචා ඉබ්බයි හවමිට කතා කළා. ආයි ඉබ්බයාලුවේ ඔයාට කොහොමද කියලා. ඉබ්බයි හවමි හාපැංචට මෙහෙම කිව්වා. මම හොඳින් හාපැංචෝ. ඔයාට කොහොමද කියලා. ඔන්න ඔහුම කතා කර කර ඉන්නකොට හාපැංචට මෙහෙම අදහසක් හිතට ආවා. හාපැංචා ටිකක් ආඩම්බරයිනේ, එයාට හොඳට වේගෙන් දුවන්න පුළුවන් කියලා. හාපැංචා හිතුවා ඉබ්බයි හවමිත් එක්ක රේස් එකක් තියන්න. ඉබ්බයි හවමි කොහොමත් හෙමින් දුවන්නේ. මට මේ රේස් එක එකෙන්ම දිනන්න පුළුවන් කියලා හාපැංචා හිතුවා. එහෙම හිතලා හාපැංචා ඉබ්බයි හවමිට මෙහෙම කිව්වා. ඉබ්බයි යාළුවේ අපි වෙනසකටත් එක්ක රේස් එකක් තියමුද කියලා. ඉබ්බයි හවමි එතකොට මෙහෙම කිව්වා. අනේ හාපැංචෝ, ඔයාට කොහොමත් වේගෙන් දුවන්න පුළුවන්නේ. මම කොහොමත් හරිම හෙමින් යන කෙනෙක්නේ. ඉතින් මම කොහොමද ඔයා එක්ක ඔට්ටු තියලා දුවන්නේ කියලා. මේ කතාව අහපු හාපැංචා ඉබ්බයි හවමිට හොඳටම සමච්චල් කරන්න පටන් ගත්තා. හූ හූ, ඔයාට මාත් එක්ක දුවන්න හිතන්නවත් බෑනේ කියලා. මේ කතාව අහපු ඉබ්බයි හවමිට ලැජ්ජා හිතුණා. එයා හිතුවා කොහොම හරි මේ හාපැංචා එක්ක දුවන්න ඕන කියලා. එහෙම හිතපු ඉබ්බයි හවමි හාපැංචාගේ යෝජනාවට එකඟ වුණා. ඔන්න චූටි දුවේ පුතේ ඉබ්බයි හවමිගේ හාපැංචාගේ රේස් තරඟය පවත්වන දවස උදා වුණා. කැලේ ඉන්න හැම සත්තු යාළුවෙක් වගේම මේ තරඟ බලන්න තරඟය පවත්වන ස්ථානයට ඇවිත් හිටියා. අපේ ආඩම්බරකාර හාපැංචයි අහිංසක ඉබ්බයි හවමි තරඟ පටන් ගන්න තැනට ඇවිත් ඉන්නවා. හාපැංචට නම් වගේ වගක් නෑ. මොකද එයා හිතන් ඉන්නේ එයාට මේ තරඟේ පොඩ්ඩක්වත් අමාරු නෑ කියලානේ. ඔන්න ඉතින් තරඟ පටන් ගත්තා. හාපැංචා වේගෙන් 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 දුවන්න ගත්තා. ඉබ්බයි හවමි ඉතින් එයාට පුළුවන් උපරිමෙන් හෙමින් හෙමින්
ඇවිත යන්න පටන් ගත්තා. හා පැංචා මඟක් දුර දුවන් ගිහිල්ලා ආපහු හැරිලා බැලුවා. ඉබ්බි හාමි එනවද කියලා. ඉබ්බි හාමි පේන තෙක් මාණික නෑ. හා පැංචට දිනුම් කණුව ළඟට දුවන තියෙන්නේ තව ටික දුරයි. ඉතින් හා පැංචා හිතුවා, මට තව ටික දුරයි දුවන්න තියෙන්නේ දිනුම් කණුව ළඟට. ඉබ්බි හාමි මං ඉන්න තැනට ලන්නුනාම මං ඉදිරි ටික දුවලා දිනනවා. එතකන් මම මේ ගහ ළඟ වාඩි වෙලා ටිකක් මහන්සි නිවා ගන්නවා කියලා. අනේ ඉතින් පුංචි දුවේ පුතේ, මෙහෙම හිතපු හා පැංචට ඒ ගස මුලම හොඳටම නිඳ ගියා. මේ අතරේ අපේ ඉබ්බි හාමි හෙමින් හෙමින් හා පැංච නිදාගෙන ඉන්න තැනත් පහු කරන් ගිහින් දිනුම් කණුව ළඟටම ඇවිත් හා පැංච පරාජය කළා. ඔන්න හදිසියෙම හැරුණු හා පැංච කලබල වෙලා එක පිම්මට දිනුම් කණුව ළඟට දුවගෙන ගියා. අනේ ඉතින් එතකොටත් ඉබ්බි හාමි දිනුම් කණුව ළඟ හිටගෙන ඉන්නවා. දිනුම් කණුව ළඟ බලාගෙන හිටපු සත්තුයාලුවෝ ඔක්කොම ඉබ්බි හාමිට සුබ පතනවා. හා පැංචට එතකොට නම් ගොඩාක් ලැජ්ජ හිතුණා. හා පැංචා ඉබ්බි හාමිට සමච්චල් කරානේ දුවන්න බෑ කියලා. ඒ වගේම හා පැංචා හිතුවේ එයාට ඉබ්බි හාමි එක්ක දුවලා දිනන එක මහ දෙයක් නෙවෙයි කියලානේ. හා පැංචා ඉබ්බි හාමි ළඟට ගිහින් ඉබ්බි හාමිට සුබ පැතුවා. ඒ කරලා හා පැංචා ඉබ්බි හාමිට මෙහෙම කිව්වා, අනේ ඉබ්බි හාමි මට සමා වෙන්න, මං ඔයාට සමච්චල් කරා, ඔයාට දුවන්න බෑ කියලා. මම ගැනම ආඩම්බරෙන් හිටියේ මට වේගෙන් දුවන්න පුළුවන් කියලා. ඒ වුණාට ඔයා පෙන්නලා දුන්නා. දක්ෂතාවේ තිබුණත් එයාට වඩා දුර්වල කෙනෙක්ට වුණත් උත්සාහය කැපවීම තියනා නම් ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් එදා ඉඳන් ඉබ්බි හාමි හා පැංචයි හොඳම හොඳ යාළුවෝ වුණා. ඒ වගේම හා පැංචා එයාගේ ආඩම්බරකමත් නැති කරගත්තා. ඉතින් මගේ පුංචි දුවේ පුතේ, ඔයාලත් ඔයාලට කොතරම් දක්ෂකම් තිබුණත් ඒවට ආඩම්බර නොවි නිහතමානීව ඉන්න ඕනේ නේද? ඒ වගේම කිසිම දවසක තමන්ට වඩා දුර්වල අයෙකුවත් නොසලකා හරින හොඳ නෑ. එහෙනම් ඔයාලගේ මේනු ටීචර් තවත් මේ වගේම ලස්සන කතන්දරයක් අරන් එනකම් අම්මලා අප්පච්චිලා කියන දේවල් අහගෙන හොඳම හොඳ ළමයි වගේ ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම ආයුබෝවන්.